සුබම සුබදවසක් වේවා කියලා පිළිගන්න ඕනවත් අලුත්ම අලුත් වීඩියෝ එකක ෂැඩෝ ආයෙලා එනවා. ඉතින් බොයිස් ඔන්න නම් අපිට ඊළඟට එන්න තියෙන නෙක්ස්ට් එකට එන්න තියෙන නෙක්ස්ට් මන්ත් එකට එන්න තියෙන අලුතෙන් ප්‍රීමියම් ක්‍රියේට් ඒ වගේම සප්ලයි ක්‍රියේට් ඒ වගේම අලුතෙන් එන්න තියෙන ලකි ස්පින් ලකි ඩ්‍රෝ මේ හැමදේම ගැන තමයි අද මම වීඩියෝ කරන් ආවේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන චුට්ටක් පරක්කු වුණා බොයිස් මේ ලීක්ස් ටික ඇවිල්ලා ටික දවසක් නිවුස් ටික ඇවිල්ලා ටික දවසක් වුණාට මට වීඩියෝ කරන් යන්න බැරි වුණා. ඔයාලා දන්න PC එක අලුතෙන් බිල්ඩ් කරා ඒ දේවල් ටික දා ගන්නකොට අනම්මනම් කතන්දර ගොඩක් හින්දා මේ වීඩියෝ එක ගැන මම දවස් තුනක විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒ හැම දෙයකටම මුලින්ම කියන බොයිස් සමා වෙන්න. ඉතින් බොයිස් වල තාම giveaway එකටත් join වෙලා නැත්තම් පහත description එකේ තියෙන giveaway එක ගැන සම්පූර්ණ විස්තරය බලන්න වීඩියෝ එක බල්ල වෙලා ඔයාලා join වෙලා giveaway එකේ winner කෙනෙක් වෙනද මේ පාර royal pass තුනක් දෙනවා බොයිස් කවුරු winners ලා වේද දන්නේ. ඉතින් අපි බලමු randomly තමයි මේක මම තෝරන්නේ. ඔයාලා ගිය පාරත් දැක්ක ගිය පාර වගේම මේ පාර randomly තමයි මේ තුන් දෙනාව තෝරන්නේ. මේ තුන් දෙනා තෝරලා මේ පාරත් giveaway එක විදිහට royal pass තුනක් දෙනවා බොයිස්. ඔයාලා join වෙලා නැත්තම් තාම එකට join වෙන්න. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පාර දිනවද බල subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම video එකක් දාපු ගමන් notification ගෙන ගන්න bell icon එක click කරන්න බොයිස්. right එහෙනම් අපි දැන් අද video එකට. ඉතින් බොයිස් එහෙනම් අපි ඉස්සරවම බලමු ප්‍රීමියම් ක්‍රියේට් එක එන්න තියෙන්නේ මොනවද කියලා. තව දවස් 8ක් 7ක් වගේ තමයි තියෙන්නේ. මේ දවස් 7කට පස්සේ අපිට අලුතෙන් ප්‍රීමියම් ක්‍රියේට් සෙට් එකක් එනවා. මේ ප්‍රීමියම් ක්‍රියේට් එක මොකක් වේද කියලා බලමු. ඉතින් ඔයාලා දන්න අපිට හැලෝවින් සීසන් එක එන්න තියෙන නම් හැලෝවින් එක ටාගට් කරලා තමයි මේ පාර ප්‍රීමියම් ක්‍රියේට් ටික ඩිසයින් කරලා තියෙන්නේ. ඔන්න එන අපි ඉස්සරවම ප්‍රීමියම් ක්‍රියේට් එකේ වීඩියෝ එක බලලා අවිලා වීඩියෝ එකෙන් පස්සේ අපි කතා කරමු මොනවද අපිට හම්බෙන්න තියෙන්නේ කියලා. රයිට් බොයිස් අපි ඉස්සරවම වීඩියෝ එක බලමු. ඔයාලා වීඩියෝ එක දැක්කා. වීඩියෝ එක තනිකරම හොල්මන් ලයින් එකෙන් තමයි යන්නේ. ඉතින් හොල්මන් ලයින් එක කියන්නේ කෙළමේ හැලෝවින් සීසන් එකට තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද අපිට හම්බෙන්න තියෙන ක්‍රියේට්ස් කියලා. මෙන්න මේ විදිහ අපිට අවුට්ෆිට් එකක් හම්බෙන්න තියෙනවා. ෆයිට් නයිට් අවුට්ෆිට් කියලා. ඉතින් මේ විදිහ අවුට්ෆිට් එක සුපිරි ඉමෝට් එකක් එක්ක තමයි මේ පාර අවුට්ෆිට් එක එන්න තියෙන්නේ. ඒ වගේම අපිට මෙන්න මේ විදිහ මාස්ක් එකක් එන්න තියෙනවා. පොඩ්ඩක් ගෝස් ලයින් එකෙන් තමයි තියෙන්නේ. ගෝස් ලයින් එකේ මේ විදිහ අපිට මාස්ක් එකක් තියෙනවා. මේ විදිහ තමයි ෆුල් අවුට්ෆිට් එකයි තියෙන්නේ බොයිස්. මාස්ක් එකයි ඒ වගේම අපේ අවුට්ෆිට් එක මේ විදිය අවුට්ෆිට් එකයි මාස්ක් එකයි තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිය කානයිටි සුපිරි ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. සුපිරි කානයිටි ස්කින් එක ලස්සනයි. ඇත්තරම සිරාවටම ලස්සනයි. ඔයාලගේ අදහස් තනිවරෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ විදිය අපිට හෙල්මට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අමුතු ගතියක් තියෙනවා. ඉතින් පොඩි ලස්සනක් නැහැ වගේ හිතනවා වුණාට කමන්න පොඩි අමුතු ගතියක් තියෙනවා. හැලෝවින් සීසන් එකනේ. හැලෝවින් ලයින් එක ටාගට් කරපු මේ විදිය ලෙවල් 1 2 3 වලට අපිට හෙල්මට් එකක් එන්න තියෙනවා. මේ විදිය මෙන්න මේ විදිය බෑග් පැක් එකක් එන්න තියෙනවා. ඒකෙත් ලෙවල් 1 2 3 තියෙනවා. මේ විදිය බෑග් පැක් එකක් තමයි තියෙන්නේ බොයිස්. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිය අපිට තුන් දෙනෙක් යන්න පුළුවන්. අපිට සයිඩ් කා එක තියෙන මොටර් සයිකලයට ඇවිල්ලා තියෙන මෙන්න මේ විදිහේ ස්කින් එකක් අමුතු ගතියක් තියෙන. ඌට කලින් මේකට පොඩ්ඩක් එනවා අඩුයි අපිට ස්කින් එනකොට. ඔන්න එන මේ පාර ආයෙත් ඇවිල්ලා තියෙන අපිට මේ විදිහේ සයිඩ් කා එකටත් තියෙන මොටර් සයිකලයට මේ විදිහේ අපිට පොඩි වට්ටක්ක බෑවක් වගේ පොඩි අපිට ලයින් එකක් තියෙන මේ විදිහේ ස්කින් එකක් එකත් අමුතු ගතියක් තියෙන. ඉතින් මේ වගේ අපිට තව හැට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මෙන්න මේ විදිහේ තවත් අපිට පොඩි මැජිකල් ගතියකට තියෙන අපිට ඇවිල්ලා තියෙන අවුට්ෆිට් එකකුත් මේ පාර ප්‍රීමියම් ක්‍රියේට් එකේ. ඉතින් මේ විදිහේ පෑන් ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අමුතු ගැටිර ගෙම්බෙක් වගේ ලයින් එකකට අපිට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ග්‍රනේඩ් එකකට ස්කින් එකක්වත් අමුතු ගතියක් තියෙනවා බොයිස්. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා හැලෝවින් එකේ තියෙන මෙන්න මේ විදිහ අමුතු කැරක්ටර්ස් ගොඩක් තියෙනවා. මේ පොඩ්ඩක් හොල්මන් ලයින් එකේ යන ඒ වගේ මේ විදිහ අපිට මේ විදිය පොඩි ස්කින් ලයින් එකේ යන අපිට අවුට්ෆිට් එකක් හම්බෙලා තියෙනවා. කැප් එකක් ඒ වගේ අමුතු අමුතු කතන්දර ගොඩක් තියෙනවා. මේ පාර අපිට ප්‍රීමියම් ක්‍රියේට් එක ඇවිල්ලා මේ සෙට් එක එන්න තියෙනවා බොයිස්. අපිට නෙක්ස්ට් ප්‍රීමියම් ක්‍රියේට් එකට හොඳට මතය තියාගන්න. ඉතින් බොයිස් මට නම් හැමදාම හම්බෙන සිල්ලා කොයින් ස්ටිකර්ස් වගේ දේවලුත් තියෙනවා අනිවාර්යෙන් ප්‍රීමියම් ක්‍රියේට් එකේ. ඉතින් ඒක ගැන මතක් කරන්න ඕනේ. ඉතින් අපි ඔයාලා මොනවා සප්ලයි ක්‍රියේටර් මේ පාර අපිට එන්න තියෙන්නේ කියලා මෙන්න විදිය පොඩි පයිරේට් ලයින් එකට යන අපිට අවුට්ෆිට් එකක් තමයි මේ පාර එන්න තියෙන්නේ අපේ සප්ලයි ක්‍රියේට් එකට. ඔයාලා සප්ලයි ක්‍රියේට් අරිනවා නම් සප්ලයි ක්‍රියේට් අරියට පස්සේ මොනවද ඔයාලට සම්බුනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න බොයිස්. ඉතින් මේ විදිහ අපිට පයිරේට් ලයින් එකේ යන එකක් තමයි අපිට හම්බෙන්න තියෙන. මේ විදිහට පයිරේට් හෙඩ් එකක් ඇවිල්ලා තියෙනවා සී හැට් කියලා. ඉතින් අවුලන්නේ මාස්ටර් ඔෆ් ද සී හැට් තමයි නම. ඉතින් ඒ වගේම අපිට ඇහ වහ ගන්න පොඩි කෑල්ලක් ඇවිල්ලා තියෙනවා මාස්ටර් ඔෆ් ද සී සෙට්
කියලා තමයි මේක ෆුල් අවුට්ෆිට් එකකට දාලා තියෙන්නේ නම. ඉතින් ඒ වගේම ඔයාලට මතක ඇති මේක KR එකකට මන්ද කොහොම හරි මීට කලින් මේ අවුට්ෆිට් එකයි මෙන්න මේ හෙඩ්ජි එකයි මේ සෙට් එක දුන්න බොයිස්. ඇත්තටම ලස්සන අවුට්ෆිට් එක, මම ආස කරපු අවුට්ෆිට් එක තමයි මේක. බලමු මේ පාර සප්ලයි ක්‍රියේට් සෙට් එකක්වත් අරලා අපිට මේ අවුට්ෆිට් එකවත් හම්බෙයිද කියලා. පයිරේට් එක නම් හම්බෙන්නේ නැහැ ලොවෙත්. ඉතින් අපි බලමු මොකක් හම්බෙයිද කියලා. ඊපස්සේ මේ වගේම අපිට ක්‍රොස් බෝ එකට අවිලා තියෙන මේ විදිහ ස්කින් එකක්. වැඩි ක්‍රොස් බෝ එකට ස්කින් එන්නෙම නැහැ. ඔන්න එනම් ක්‍රොස් බෝ ස්කින් නම් මේ පාර අවිලා තියෙන සප්ලයි ක්‍රියේට් වලට. ඉතින් අපි බලමු ආයෙ මොනවද තියෙන කියලා. ඊපස්සේ ස්කයිල් එකට මෙන්න මේ විදිහ ස්කින් එකක් තියෙනවා. අමුතු ගතියක් තියෙනවා. පැරෂුට් ස්කින් තියෙනවා. ඊපස්සේ පොඩි ජෝකර් ලයින් එක යන අපිට ස්කින් එකක් මාස්ක් එකක් ඇවිල්ලා තියෙනවා මේ පාර. ඒ වගේම අවුට්ෆිට් එකත් එක්ක ෆුල් අවුට්ෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ජෝක බූට්ස් කියලා හැම අනම්මනම් කතන්දර බූට් අනම්මන ඔක්කොම දේවල් එක්ක තමයි මේ පාර සප්ලයි ක්‍රියේට් එක ඇවිල්ලා තියෙන්නේ. අමුතු ගතියක් තියෙනවා. මේ හොඳට මතක තියාගන්න සප්ලයි ක්‍රියේට් වල අපිට පර්මනන්ට් වගේම ටයිම් බේස් එකට හම්බෙන අවුට්ෆිට් එක්ක තමයි මේක එන්නේ. ඉතින් chance and buy. ඉතින් මට නම් ස්ටිකර්ස් වගේ දේවල් එක්ක ටයිම් එකට හම්බෙයි. ඒ වගේ දෙයක් හම්බෙයි. ඉතින් අපි බලමු කොහොම වේවිද කියලා මේ පාර අනිවාර්යෙන් අපි අරලා බලමු සප්ලයි ක්‍රියේට් සෙට් එකකුත්. ඉතින් බොයිස් ඒ දේවල් එක්කම ඔයාලා දන්නා ඔයිට කලින් මම වීඩියෝ එකක් අරන් ආවා M416 එකට අපිට හම්බෙන්න තියෙනවා මේ පාර අප්ග්‍රේඩබල් ස්කින් එකක්. ඒ වගේම VSS එකටත් ස්කින් එකක් හම්බෙන්න තියෙනවා. ඒකත් අපිට next month එකේ ඔක්තෝබර් වලට එනවා බොයිස්. ඉතින් ඒක ගැනත් අපි බලමු ඉස්සර ඊට පස්සේ. ඉතින් අපි ලකී ඩ්‍රෝ එකට අපිට එන්න තියෙන M416 එකේ ස්කින් එකක්. ඉතින් ඔයාලා අප්ග්‍රේඩබල් ස්කින් එකක් තියෙන මේක. ඔයාලට මම මේක කලින් වීඩියෝ එක අරන් ආවා මේ දේවල් එනවා කියලා. ඒකේ ඔෆිෂියල් වීඩියෝ එකත් අරන් ආවා M416 එකේ. ඉතින් අපි ඉස්සර වීඩියෝ එක බලලා අවිල්ලා ඊට පස්සේ ඒක ගැන කතා කරමු. ඉතින් බොයිස් ඔයාලා වීඩියෝ එක දැක්කා. වීඩියෝ එකේ මම මීට කලින් වීඩියෝ එකක් අරන් ආවා මොනවද බේසික් ඇපියරන්ස්, කිල් ඉෆෙක්ට්, ඒ වගේම කිල් මැසේජ්, මේ හැම දෙයක්ම ගැන මම මීට කලින් වීඩියෝ එකක් අරන් ආපු ඉඳ වැඩි විස්තර මම මේකේ කරන්නේ නැහැ. පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තිනවා. කැමති කෙනෙක්ට මේක ගැන විස්තර කරපු එකේ එක්ස්ප්ලেইন එකේ වීඩියෝ එක බලන්න පුළුවන් බොයිස්. ඉතින් මේ විදිහ අපිට M416 අප්ග්‍රේඩබල් ගන් ස්කින් එකක් අපිට හම්බෙන්න තියෙනවා මේ පාර ලකි ඩ්‍රෝ එකට. මේක ඔක්තෝබර් වල තමයි රිලීස් කරනවා කියලා තියෙන්නේ බොයිස්. ඊපස්සේ අපිට ඒ වගේම VSS එකේ ස්කින් එකක් හම්බෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට VSS ස්කින් එකක් තමයි බොයිස් අපිට හම්බෙන්න තියෙන මේක අප්ග්‍රේඩබල් ගන් ස්කින් එකක්. ඉතින් VSS එකට බේසික් ඇපියරන්ස් එක මෙන්න මේ විදිහට. මම මේක මීට කලින් වීඩියෝ එකක් අරන් ආය නැහැ. මේකක් එනවා කියලා තිබ්බා උංගලට කීවා. ඉතින් මේ විදිහේ කිල් ඉෆෙක්ට් එකක් එන්න තියෙන දුඹුරු පාට පොඩ්ඩක් අමුතු ලයින් එකේ කිල් ඉෆෙක්ට් එකක්. ඊට පස්සේ ඇඩ්වාන්ස් ෆෝම් එක මේ විදිහට. ඒ වගේම කිල් මැසේජ් එක මෙන්න මේ විදිහේ කිල් මැසේජ් එකක් තමයි අපිට එන්න තියෙන්නේ VSS එකට. ඊට පස්සේ අපිට ෆයිනල් ෆෝම් එක මෙන්න මේ විදිහේ එකක් තමයි තියෙන්නේ. ඔයාලට මතකද මේ විදිහේ K90 එකට ස්කින් එකක් ආව වගේ ලාවට මතකයක් තියෙනවා. ඒත් එක්ක අපිට මේ විදිහේ අපිට අවුට්ෆිට් එකකුත් මේ අපිට තියෙන ලකි ඩ්‍රෝ එක ඇතුලේ ලකි ක්‍රියේට් එක ඇතුලේ මේ දෙකෙන් එකකට තමයි එන්නේ. මේක ඇතුලේ මේ විදිහ අපිට අවුට්ෆිට් වගේ කුත් තියෙනවා බොයිස්. ඉතින් මැටීරියල්ස් මේ දේවල් ඔයාලා දන්නවා. මේ දේවල් තියෙනවා අපිට හම්බෙන්න මේ පාර ලකි ඩ්‍රෝ නැත්තම් ලකි ක්‍රියේට් එකට VSS එකේ. ඒ වගේම M416 එකටත් අපිට මැටීරියල්ස් වගේ දේවල් එක්ක තමා මේ පාරත් එන්නේ. ඉතින් ඒ වගේම බොයිස් අපිට අලුතෙන් තවත් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහේ. අපිට මේක මොකේට එයිද කියලා හරියටම කියන්න බෑ බොයිස්. මේක චයිනීස් ෆෙස්ටිවල් එකකට හදපු මේ විදිහ අපිට අවුට්ෆිට් වගේක් අනම්මනම් කතන්දර ටිකක් ඇවිල්ලා තියෙනවා. මේක මොකේට එයිද කියලා මම හරියටම කියන්නේ මොන වගේ දෙයකට එයිද නැත්නම් UC වලට අපිට ස්පෙන් කරන්න එයිද, UC වලින් අපිට ස්ප්‍රින්ට් කරන්න එයිද, කොහොම එයිද කියලා හරියටම කියන්න බෑ බොයිස්. මේ විදිහ අපිට සුපිරි අවුට්ෆිට් එකක් වගේම මේක මේල් ෆීමේල් දෙකටම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහ සුපිරි අවුට්ෆිට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මෙන්න මේ විදිහ අපිට හෙල්මට් ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. සුපිරි ගතියක් තියෙනවා. අපිට කොහොම එක්කට ස්පින් කරන්න එයිද, UC ස්පින් වලට එයිද කියලා හරියටම කියන්න බෑ. මේක KR වලට නම් අනිවාර්යෙන් එන්න ඉඩ තියෙනවා. 100%ක් විශ්වාසයි KR වලට බොහෝ විට එන්න ඉඩ තියෙනවා මේක. මෙන්න මේ විදිහ වල දන්න එක වෙනම අපිට කොයින් වගේක් හම් වෙනවා. ඒ කොයින් වලින් අපිට මේක අපිට මේක අපිට පුළුවන් ඕපන් කරගන්න. ඒ විදිහට අපිට බොහෝ විට KR එකට අනිවාර්යෙන් එන්න ඉඩ තියෙන. ඒ වගේම අපිට M24 වලට ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහටම අපිට ඇවිල්ලා තියෙනවා බයික් ස්කින් එකක්, මෝටර් සයිකල් ස්කින් එකක්. තනිකර චයිනීස් ෆෙස්ටිවල් එක මේන් ටාගට් කරගෙන තමයි මේ ස්කින් ටික ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ. මේ කියන ඩිසයින් මේ අපේ ක්‍රියේට් එකේ අමුතු ගතියක් තියෙනවා. මේ විදිහේ තවත් අපිට අවුට්ෆිට් එකක්
ඒ වගේම මාස්ක් එකක් සුපිරි. ඉතින් අපිට මේක හම්බෙයිද දන්නේ නැහැ. ඒක 100%ක් විශ්වාස කරන්න එපා බොයිස්. බොහෝ විට හම්බෙන්න ඉඩ තියෙනවා. මම 100%ක් විශ්වාසයෙන් කියන්නේ හම්බෙනවාම කියලා ග්ලෝබල් එකට KR එකට නම් ලොවෙත් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න බොයිස්. ඔයාලා තාම ගිව් එකට ජොයින් වෙලා නැත්නම් ගිව් එකට ජොයින් වෙන්න, ජොයින් වෙලා විනර් කෙනෙක් වෙන්න. ඉතින් මේක රෙන්ඩම්ලි සිලෙක්ට් කරන්න. එහෙනම් කවුරු විනර් කෙනෙක් වෙයිද කියලා හරියටම කියන්න බෑ. ඉතින් අපි බලමු කවුරු විනර් කෙනෙක් වෙයිද මොනවා වෙයිද කියලා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් බොයිස් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පාද දිනවත් පාඩ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් ගන්න ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. බොයිස් රයිට් යනවා මං ගේගෙන කොරම් බුදුසරණයි. see you again next video. goodbye guys. ජය වේවා.